ඔය ආස්වාද මරවගුලට අහු වෙන්න එපා මාත්‍රයක්වත් හොඳට සිහිපත් හොඳට බලන්න පින්වතුනි හොඳට විමසලා බලන්න මේ ආස්වාදය කියන්නේ මරවගුලක් විතරයි මේ මේක මේ රූප වේදනා සංඥා සංඛාර විඥානත් එක්ක සම්බන්ධයක් නැහැ මේකේ මේක තනිකර මරවගුලක් එහෙනම් දැන් ඔබ වඩන්න රූප අසාරයි වේදනා අසාරයි මස්කටු වගේ තේරුමක් ඇතිව නෙමෙයි එතකොට මොකද වෙන්නේ ඔබ රූප වේදනා සංඥා සංඛාර විඥානෙට ඇලෙන්නේ නැහැ ඇලෙන්නේ නැතිකොට පෙලෙන්නේ නැහැ පෙලෙන්නේ නැතිකොට ආස්වාදයේ පිණිස කරන්න කටියොත්තක් නෑ නිදහස් වෙලා ගියා ඌරගේ මාළු ඌරගේ පිටේ තියෙන කපන වැඩපිළිවෙලක් මේක ඇතුලේ තියෙන්නේ ඒකට මැලිලා ඒකටම බැඳිලා ඒකෙත් එක්කම ගනුදෙනුවක් යන වැඩපිළිවෙලක් ඔය තියෙන්නේ ඉතින් ඒක නතර කරගන්න නම් කරන්න තියෙන බිඟුතනි අර කියපු වැඩපිළිවෙල පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ වැඩපිළිවෙලට සත් වෙනා කටියොත් කරගන්න සාරේ අසාරේ හරියට අඳුනගෙන කටයුතු කරගන්න. වහ වහ ගිනි නිවන පැත්තට නැඹුරු වෙන්න. ගින්න නිවනමමයි කියලා අදිස්ථාන කරගන්න. බෙල්ල ගහලා ගියත් ගින්න නිවනමම. එතනමයි පඬිතු කරගන්න තියෙන්නේ. මතකයිනේ ඔබට මනුස්ස ජීවිතයක් හම්බුනේ ඇයි? නොකා නොබී දුක් විඳි ඔබට කන්නද මනුස්ස ජීවිතය හම්බුනේ. කාන්තාව හිතින් නැති ඔබට කාන්තාව සැප විඳින්නද පුරුෂ හිතින් නැති පුරුෂ සැප විඳින්නද මනුස්ස ජීවිතය හම්බුනේ. ලැජ්ජ නැද්ද එහෙම හිතන්න ඔබලට? ගඳ ගහන දණ හිටපු නිසා සුවඳ ගහන්න දැන් මනුස්ස ජීවිතය හැම වෙලා තියෙන්නේ. ඔබ නිකම්ම හිතලා බලන්න. ගොර හැනි සද්ද දීලා කම්මල කිපිලා ඉඳලා දැන් යන්තම් මනුස්ස ලෝකේ ඇවිද දැන් ඔන්න දැන් යන්තම් හොඳ සද්ද අහන්න දැන් මේ බුදුනේ. එහෙම එකක් නෙමෙයි. ඔබට මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. වහ වහ මේ භව ගමන කෙලවර කරගන්න. ඒ කියන්නේ මේ ගින්න නිවන්න. ගින්න දකින්න පින්විතනේ ගින්න දැක දැකා ගින්න නිවන්න. මොහොතින් මොහොත මේ ගින්න දකින්න. ඇලිච්ච ගමන් පෙලෙන්න වෙන බව දකින්න හොඳ ආකාරව. පෙලීම එකම අරමහ ගින්න හටගෙන ඒ ගින්නට පිච්චෙන බව හොඳ ආකාරවම දකින්න. එහෙනම් ඇලෙන්නේ වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඒක මහා භයානකයි කියලා දකින්න. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන කිසිම හරයක් නැති මාත්‍රිය වැඩක් නැති දෙයක් බව දකින්න. මේ වල චන්දරාගයෙන් බැඳීම නිසා පෙලෙන්න පටන් ගන්නවා පෙලීම නිසා තේසි ආස්වාදාවේ මේවා ආස්වාද ගෙනාව නෙමෙයි කියන එක හොඳට දැක ගන්න. එහෙනම් ආස්වාදය කියන්නේ එකක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ තව එකක් කියලා දැක ගන්න. අන්න එතකොට තියෙන්නේ වර්තමාන මොහොතේදී ඔබ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට ඇලෙන්නේ නැතුව යනවා. ඒගනේ පච්චුප්පන්න මොහොතේදී පිංගුතුනි ඔබ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ වල ඇලෙන්නේ නැතු යන ඇලෙන්නේ නැතු ගීගම මොකද වෙන්නේ? පරිසම්පාද චක්‍රයෙන් කැඩුණා. ආයතනින් යන පරිසම්පාද චක්‍රය හටගන්නේ නැහැ ඔබට සසල දිවි මුදෙසා. දිගින් දිගටම වඩන්න තියෙන්නේ. වඩන්න වඩන්න මේක වැඩිලෙයි. මම හිතනවා දවසක දේශනාවක් කරන්න තියෙනවා. දේශනාවේ පැය 3ම මම ඔබට කියන්නේ වඩන්න. 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 එහෙම දේශනාවක් කරන්න හිතෙනවා. මොකද හේතුව පින්වදිනේ? ඇති තාත් දහම කියලානේ තියෙන්නේ. දැන් තියෙන්නේ මොකද්ද? මේක වඩන්න. ඒකට කාලය දෙන්න. මටින මනුස්ස ජීවිතේ නාස්ති කරගන්න එපා. පවට නැඹුරු වෙච්ච ජීවිතේ ඉන්නවට වඩා හොඳයි පින්වදිනේ නැති වෙන එක. නමුත් දහමට නැඹුරු වෙච්ච ජීවිතේ නැති වෙනවට වඩා හොඳයි පිංගුතුනි තව තවත් ඉන්න එක. පණ ඇද ඇද හරි ඉන්න එක. ඇයි? ඊළඟ මොහොතේ හරි මේක කරගන්න. ඊළඟ මොහොතේ හරි මේක කරගන්න. එන විද්‍යාඥයෝ මැෂින් හදලා ඔක්කොම කරලා තියෙන්නේ කාටද ඔය? පව් කරන එකකට තව ටිකක් පව් කරන්න තව ටිකක් දීවත් කරවන්නද? නෑ. මග වඩන කෙනාට පිංගුතුනි තව පොඩ්ඩක් හරි ඉතුරුවක් තියෙනවා නම් කොහොම හරි එතන වියදම් කළා හරි කමන්න ඒකේ තියෙන තව පොඩ්ඩක් දවසක් පණ බේරලා තියන්න පුළුවන් නම් ඉදිරි ඵලයක් පූර්ණේ කරනවා මෙයාට විරුණම් පාන්න නැත්නම් අනාගාම වෙලා බ්‍රහ්මේ සුද්ධ ආවාසයට පැන ගන්න. ඒමයි වටින්නේ. පෞකාරයේ කින්නවා ඒකව අහලා තියෙනවා මැෂින් එකේ. කොහොම හරි දොස්තර මහත්මයෝ මේ බේරලා දෙන්න මොකටද? මූදාම කරගෙන තියෙන සංජීවකයට යන්තික විතරයි. මූදාම පොඩ්ඩක් බේරලා දීපන් පණ පිටින් තියෙන තිබ්බනම් එහෙම මු අවීතිට යන ටික කරගන්නේ. ඒක නෙමෙයිද පිවිදෙන ඒවා කරන්න තියෙන්නේ? ඔය කරගෙන යන්නේ ඒක නෙමෙයිද? මනුස්ස ජීවිතේ වටිනකම තේරුම් ගන්න මිතුනි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අඬා අඬා ශෝක කරගෙන වැළපි වැළපි හැරි කමන්නේ මේ මගඵල පූර්ණේ කරපළ ඔච්චරයි. එදිනෙන් එහාට ආයෙම දුක් විඳින්නේ නැහැ. දුකේ අම්මලා තාත්තලා දාලා ආවට පස්සේ දුකේ තමන් ප්‍රිය කරපු පිණිස දාලා ආවට පස්සේ දුකේ එයි. මුලාවෙන් ඉන්න කාලේ මුලාවට බැඳිලා ඒ තුල හැටගත්තා ඔය එන්නේ දේවල් ඒ තියෙන උපදීන් නිසා.
මහදීන්නක් හටගනි මේ වෙලාවට. මහණෙනි අඬපල්ලා මේ වෙලාවට. ශෝක කරපල්ලා වැළපියල්ලා. හැබැයි අඬහඬා වැළපි වැළපි ශෝක කර කර හරි කමන්නේ. මේ මගපල පූර්ණේ කරපල්ලා එතනින් හැද උඹ ලඬන්නේ ආයි කවදක්වත්. බලන්න සතාගතයන් වහන්සේ. කරන්න දෙයක් නැහැ පිළිඳු කිඹුල කනවා තමයි පැන්නට. නමුත් පයින් නැතුව මේකෙන් එතර වෙන්න විදිහක් තියෙනවද? එන ඉතර වෙන්න නම් ෆයින් ඕනේ කොහොම හරි. එහෙනම් මගේ මැරෙන්න කියන හිතානේ ෆයින් එක නේද කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලා පැනලා ගියාය කියනවනේ මෙතනින් ෆයින් එපා කිඹුලා ඉන්නවා මෙතනින් ෆයින් එපා දියසුලිය තියෙනවා. මෙතනින් ෆයින් එපා මඩගොහරුව තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ෆයින් දනක් මෙතනින් පැනලා ඉවරලා පීන පං කියලා. ඉතින් එතනින් ෆයින් එකත් ඉතින් සමහර වෙලාවට ඉතින් ඒ වෙලාවට හුස්ම අල්ල ගන්න අමාරු වෙයි. මහා දුකක් ඇති වෙයි. ඇයි එලි අර එලි ඉන්නේ මොකද? නෑ එළිය ඉන්නවනේ හරි සතුටින් උඩ පැන පැන සින්දු කී කී ඉන්නවා කට්ටිය දූපත ඇතුලේ. මෙයා පැනලා පින්නනවා. එතන වෙන්න. අමාරු වෙයි තමයි මගදී. දුක හිතෙන්න පටන් ගනී තමයි මගදී. අනේ අරගොල්ල හරි ජොලියේ ඉන්නවනේ අපිට නෑනේ මම මේ පින්නනවනේ දමාගෙන. නමුත් එතනට ගියා නම් ෂේමයට ගියා තින් එතනේ. කේම කියන තැනටපත් වුණා. සියලු බයෙන් තොරව සියලු බය නැති වෙන තැනටපත් වුණා. අශෝකං විරජං කේමං කියන දැන්ටපත් වුණා. මොකද ගින්න නැති නිසා ආයි සෝක කරන්න දෙයක් තියෙනවද? ගින්න නැති නිසා ආයි බය වෙන්න දෙයක් තියෙනවද? නැහැ. අශෝකං විරජං කේමං ඔය කෙලෙස් රජස් නැම් මාත්‍රයක්වත්. ඇයි බින්දල ගින්න නිසා නේද ශෝක කළේ? ශෝකය කියන්නේ ගින්නද නැත්නම් ගින්නෙන් පිච්චෙන එකද? ගින්නෙන් පිච්චෙන එක. රෝගේ නෙමෙයි රෝග ලක්ෂණේ ශෝකය කියන්නේ. එහෙනම් රෝගේ නැති කෙනාට රෝග ලක්ෂණ ආයි නැහැ. එහෙනම් අශෝකං විරජං කේමං තමයි. එහෙනම් අශෝකයේද විරජයේද කේමයේද යන්න පුළුවන් පයින්න මේකද? පැනලා පීනන්න පටන් ගන්න. හැබැයි හරියට දැනගෙන පයින්න. නිකන් එහෙම් පයින් යන්න එපා. මම මේ කිව්වේ කාටද? වංගීම් යුතුකම් නැති තරුණ පිරිස වලට. නැත්නම් එයාට කරන් තියෙන ඉක්මනට වකීම් යුතුකම් දාගන්න. එතකොට පැන් නැහැ කරේ තියාගන්න. පැනලා පීනන්න පීනන්න මේ පීනලා මේක ගොඩ දාගන්න පුළුවන්. බෑ නෙමෙයි. කවුරු හරි පිරිසක් හිතන් ඉන්නවා නම් මේක ගොඩ දාන්න බෑ කියලා. වතුරට පැනපු කෙනෙක් දිහා දැකලා පව් කියලා හිතන්න පුළුවන්. ඒකත් සාධාරණ ඒක නිසා එයාට දොස් කියන්න යන්න එපා කිසි දෙයකට. මොකද කෙනෙක් දෘෂ්ටිගත වෙලා ඉන්නවා නම් නිවෙන නෑ කියලා පින්විතේ නිවන් දකින්න යන පිරිස විශ්ව විදියට තමයි පේන්නේ එයාට. විකාරයක් විදියට තමයි පේන්නේ එයාට. ඉතින් ඒක එයාගේ දෝෂයක් නෙමෙයි එයාට පේන විදිහනේ ඒක. එහෙනම් එයාට දොස් කියලා වැඩක් නෑ. ඔබට වැටෙනවා නම් නිවන තියෙනවා කියලා ඔබට වැටෙනවා නම් මේ මගඵල පූර්ණ කරන්න පුළුවන් කියලා. පයින්න, පැනලා පීනන්න. ඒකදෙනි පිංගදෙනි වීරිය තියෙන්නෝනේ. දැන් මොනවටද දැන් වීරිය හොයන්නේ ඔය? මොන යුද්ධ කරන්නද වීරිය ඕනේ? වහ වහ උනන්දු වෙන්න පිංගදෙනි ඔබට මේක කරන්න පුළුවන්. මොන බාධක තිබ්බත් ඔබ මේක කරගන්නවා කියලා අදිස්ථාන කරන්න. අදිස්ථාන කරන්නේ මේකට පයින්න. මේ ඔබට දහම් කරුණු කිව්වේ ඇති පදන් තේරුම් ගන්න. මේක ඇති දෙයක් නෑ මේක කියලා. දිගින් දිගටම වඩන්න. අනිච්ච දුක් අනාත ස්වභාවය හොඳට වඩන්න පිළ හසාර මේ අසාර ස්වභාවය හරසුන් ස්වභාවය මාත්‍รีย හරයක් නැති ස්වභාවය හොඳට වඩන්න. වඩ වඩා නිදහස් වෙන්න. වැඩෙන්න ඔබව නිදහස් වෙලා යයි. ඔබ නිකමට මැනගෙන බලන්න පිඟුදිනේ ඔබ ලෝකේ මොන දේ වුණත් ඔබ පිළින්නේ නැහැ කියන්නේ තැන. ගඳත් එන්නේ දුගඳත් එනවා සුගඳත් එනවා ඔබට ප්‍රශ්නයක් නැහැ කියන තැන. තනි රසත් එනවා තිත්ත රසත් එනවා ඔබට ප්‍රශ්නයක් නැහැ කියන තැන. ඔය ඔක්කොම රස තමයි කියන තැන. බලන්න ඔබ කොච්චර නිදහස් වෙච්ච කෙනෙක්ද කියලා. ගෑනු ෆිල්ම් දැක්කා කියලා ප්‍රශ්නයක් නැති, ගස් ගල් දැක්කා කියලා ගෑනු ෆිල්ම් දැක්කා කියලා වෙනසක් නැති. ඔබ පෙළන්න බෑ මාත්‍රයක්වත් මේ ලෝකේ ඉන්න අයට. මේ එතනට පත් වෙන්න උත්සාහ කරන්න සියලු දෙනා. ඒකනේ පිහිටේ නියම ජයග්‍රහණය කියන්නේ. කොල්ලෙක් හිතා ගන්නවා
කසාදයක් බඳින්න නැතුව ඉඳලා ඉඳලා කසාදයක් බැඳලා පස්සේ මන් දින්නා කියලා. එහෙම නේද හිතාගන්නේ? මන් දින්නා කියලා හිතා ගන්නවා. ඇයි? මන් පිළි පිළි හිටියා දැන් මන් පිළීමෙන් නිදහස් කියලා. හැබැයි ඒක දන්නේ නැහැ පිළීමෙන් නිදහස් කියලා කියන තැනමයි පිළින්න පටන් ගත්තා කියලා. එහෙනම් නියම ජයග්‍රහණයට එන්න. නියම ජයග්‍රහණය කරන්න. ගිහි ජීවිතේ ඉඳලා හරි නියම ජයග්‍රහණය කරන්න. නියම ජයග්‍රහණය තමයි සිනුතුනි වහවහ මගපල පූර්ණේ කරන්නේ. ඒකට වීරිය වඩන්න. වීරිය වඩන්න ඔබට මේක කරන්න පුළුවන්. අවශ්‍ය දහම ත්‍රිපිටකයේ තුල තියෙනවා. සත්පුරුෂයන් වහන්සේලා ලංකාද්වීපේ පුරා වැඩ ඉන්නවා. උන්වහන්සේලාගෙන් දහම් හරියට ශ්‍රවණය කරගන්න. ශ්‍රවණය කරගෙන නිරන්තරයෙන් පින්විතේ නිවනට යොමු වෙන්නේ.